අද අපි රසියාවට අයිති බ්‍යුරෑන් ස්පේස් ෂටල් එක ගැන කතා කරමු. ඉන්නවා 1981 ස්පේස් ෂටල් ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තා. ප්‍රෝග්‍රෑම් එක රසියාවට දෙලා තිබුණේ. ඒ නිසා රුසියාවට මේ ගැන දැනගන්න ඕනේ. ඊට රුසියාව තීරණය කර ඒගොල්ලන්ට කියලා ස්පේස් ෂටල් එකක් හදාගන්න. ගන්න ඉන්ධන බූස්ටර්ස් දෙකක් යොදාගත්තා. එනර්ජියා රොකට් එක යොදාගත්තේ ද්‍රව ඉන්ධන බූස්ටර් හතරකි. එකේ සයිඩ් බූස්ටර්ස් හතරක යොදාගත්තේ RD-170 රොකට් එන්ජින් හතරක්. RD-170 එන්ජින් තමයි ලෝකයේ පවර්ෆුල්ම රොකට් එන්ජින්. එන්ජින් නොසන්ස් හතරට බෙදලා තියෙන්නේ. ඒ වෙනකොට රුසියාව කොම්බෂන් ඉන්ස්ටිබිලිටි එක සෝල්ව් කරලා තිබුණ නිසායි හතරක් තිබ්බට මේ රොකට් පිළිගන්න එක එන්ජිමක් විදියටයි. සෙන්ටකෝ එකට තිබෙන්නේ RD-012 රොකට් එන්ජින් හතරක්. එන්ජිම ඇමරිකාව ස්පේෂල් ලැගියන් එන්ජිම තිබ්බ RS-25 රොකට් එන්ජිම සමානය. රුසියාව මුලදී ඇමරිකාවෙන් ඩිසයින් සල්ලි දීලා ගත්තා. හැබැයි පස්සේ කම්පියුටර් හැක්ස් වලින් හොරනම් කරා. රුසියා රොකට් එක වෙනත් පේලොඩ් සෑම කිවිච්චේ ඒ රොකට් එකේ පැත්තේ. ඒ වගේම රුසියා රොකට් එකයි පාරයි අයිඩෝච් කරේ. පළවෙනි ලෝන්ච් එක පොලිස් ප්‍රොටෝටයිප් මිලිටරි ස්පේස් වෙපන් එක සාභෝපික ගමනාන්තයකට දැම්මා. එහෙම උනේ ඒ පොලිස් ප්‍රොටෝටයිප් මිලිටරි ස්පේස් වෙපන් එකේ ඕපිටල් ඉන්ස්ටර්ෂන් එම එන්ජිනියර් යාත්‍රා ලෝන් සයිට් කම්පියුටර් ලෝන්ච් කරේ පුරාණ ෂටල් එක. පුරාණ ෂටල් එක එක පාරයි ලෝන්ච් කරේ ඒ 1988 නොවැම්බර් 15 වෙනිදා. ඒකට මෙතන මේ වීඩියෝ එක අවසන් subscribe කරන්න. මමගේ පුරුමකට විනාස කරනවා ගන්න. subscribe button එක click කරන්න. තව ඔයගලට notifications ඕන ඒ bell icon එක click කරන්න. try කරන්න click කරන්න. ප්‍රතිපාර subscribe button එක බලලා bell icon එක click කරන්න. මම අද රවටිනේ මේ වීඩියෝ එක සම්පූර්ණ කරනවා. කවදාවත් වීඩියෝ අපි යකෝම බයි.